ආයුබෝවන් සුබ උදෑසනක්. ඔන්න අද අපි කැදැල්ලෙන් ඇවිල්ලා ඉන්නේ දකුණු ලකට. දකුණු ලකේ අහංගම ප්‍රදේශයේ තමයි මේ වෙද්දී අපි ඉන්නේ. මේ ස්ථානයේ විශේෂ තැනක්. සංචාරකයන් වෙනුවෙන් විදුණු ලස්සන හෝම්ස්ටේ එකක්. එහෙනම් රැඳෙන්න අපිත් එක්කම මේ හෝම්ස්ටේ එකේ ලස්සන බලන්න. පැරණි ගොඩනැගිල්ලක් මේ වගේ ලස්සන හෝම්ස්ටේ එකක් කරේ වරලත් වාස්තු විද්‍යාඥ නදීෂාන් විජයංග. තේමාවක් නොමැතිව ගොඩනගා තිබූ නිවාස දෙකක් නවීන තේමාවකට යටත් කොට ඉදිකරනු ලැබූ හෝම්ස්ටේ මාදලියේ ඉදිකිරීමක්. අද සිරස කැදැල්ලේ මුලින්ම අපි දැනගන්න ඕන වැදගත්ම කාරණය තමයි මේ පිහිටි ප්‍රදේශය සහ පැරණි ගොඩනැගිල්ල කොහොමද මේ වගේ ලස්සන හෝම්ස්ටේ එකක් කරේ කියලා. මේ හෝම්ස්ටේ එක පිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම ප්‍රදේශයේ ස්ටේෂන් රෝඩ් එක ස්ටේෂන් එක ඉස්සරහා තියෙන ස්ටේෂන් රෝඩ් එකේ අතුරු පාරක. විශේෂත්වය තමයි මේ සේවදායක මගේ ළඟට එනකොට මේ ඉඩමට අයත් වෙලා තිබුණා ගොඩනැගිලි දෙකක්. එකක් තමයි එයා හිටපු පොඩි කාලේ ඉඳලම හැදුණු ගෙදර, අනිත් ගොඩනැගිල්ල තමයි මෑතකදී හැදුණු තඩි තට්ටුවේ කාමරයක්. ඒක පිට එනට නවතින් දෙන්න තමයි හදලා තිබුණේ. ඒක තමයි පරණ, මේක ගැන කතා කරනකොට තියෙන පරණ කලින් තිබුණු කන්ටෙක්ස්ට් එක. මොකද විශේෂයෙන් ඒක කතා කරන්න ඕන, මේක අයිති වෙන්නේ ඇඩිෂන් ඇන් ඕල්ටරේෂන්, ඒ කියන්නේ එකතු කිරීම සහ වෙනස් කිරීම කියන කාණ්ඩයට මේ නිර්මාණය අයත් වෙන්නේ. තව දෙයක් තියෙනවා, ඒක පැහැදිලි කරගත්තොත් හොඳයි. අපි රිනොවේෂන් කියන්නේ වෙනම කැටගරි එකක්. රිනොවේෂන් කියන්නේ අපි තියෙන ගොඩනැගිල්ලක තියෙන ස්ට්‍රක්චර් එකක් හැමම තියාගෙන ඒකෙක් කරන වෙනස්කම් වලට තමයි රිනොවේෂන් එකක් කියන්නේ. ඒක අපි ප්‍රතිනිර්මාණය කිරීමක් කරනවා රිනොවේෂන් කියන්නේ. නමුත් ඇඩිෂන් ඇන් ඕල්ටරේෂන් කොහොම එක ටිකක් වෙනස්. ඒකේ අපිට එක ගොඩනැගිල්ලක් ගොඩනැගිලි කිහිපයක් එකට එකතු කරලා තව අපිට දේවල් එකතු කරගෙන එකක් හෝ ගොඩනැගිලි කිහිපයක් කරන එකක් තමයි අපි ඇඩිෂන් ඇන් ඕල්ටරේෂන් වලදී කරන්නේ. ඉතින් මගේ සේවාදායකයා, මගේ පාසල් මිත්‍රෙක්, එයා මා ගාවට එනකොට මෙයා කිව්වේ ගෙදර තියෙන ගොඩනැගිලි කිහිපයක් තියෙනවා කියලා එයා කිව්වා. ඉතින් ඒ ගොඩනැගිලි කිහිපය එක තමයි මුලින්ම අපිට වැඩ කරන්න සිද්ධ වුණේ. අනිත් දේ තමයි මේක පිහිටලා තියෙන්නේ වෙරළාසන්නව නෙමෙයි, පොඩ්ඩක් ඇතුළට වෙන්න. ඉතින් ඒ දෙත් එයා මට පැහැදිලි කරා. මොකද එයාගේ අවස්ථාවේ තිබුණේ ඇත්තටම නිවසකට එහා ගියපු හෝම්ස්ටේ. අපි කියනවා කාට හරි පිටින් එන කෙනෙකුට තමන්ගේ නිවසක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නිවසක් තමයි එයාගේ රික්වයර්මන්ට් එක වෙලා තිබුණේ. ගොඩනැගීමට පෙර සේවාදායකයා සහ නදීෂාන් අතර ගොඩනැගුණේ මොන වගේ කතාබහක්ද? ඒ ගැනත් අපි නදීෂාන්ගෙන් අහලා දැනගමු. ડોક્ટર චමන්ද මට සම්පූර්ණයෙන්ම නිදහස දීලා තිබුණා එයාගේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න. ඉතින් අපිට තිබුණ ලොකුම චැලෙන්ජ් එක තමයි සැලසුම් කළ නැතුව හදපු ගොඩනැගිලි දෙකක් කොහොමද එකතු කරගෙන එක හදන්නේ කියන එක. විශේෂයෙන්ම කියන්න ඕන එයාගේ රික්වයර්මන්ට් එකේ තිබුණු ලොකුම චැලෙන්ජ් එක තමයි බජට් එක. ඒ වගේම මේ තිබුණු ස්ට්‍රක්චර්ස් දෙකම එයාට තියාගන්න උවමනාවකුත් තිබුණා. මොකද එයාගේ අපි කියනවා නොස්ට්‍රැජික් මෙමරිස් තිබුණු පරණ ගෙදර, ඒ වගේම අලුතෙන් නිර්මාණය කරලා තිබුණ හින්දා ඒක ඇල්ලත් එයා අයින් කරන්න කැමති වුණේ නැහැ. ඒ වගේම එයාට තිබුණා මේක තනි නිවසක් වගේ පේන්න උවමනාවකුත් තිබුණා මේ හෝම්ස්ටේ එකක් විදියට. ඒ කාරණා කිහිපයම සැලකිල්ලට අරගෙන අපි මුලින්ම නිර්මාණයට එන්න කලින් අපි බැලුවා මේ ස්ට්‍රක්චර්ස් දෙක කොහොමද මේ ඉඩම ඇතුළේ පිහිටලා තියෙන්නේ කියලා. ඉතින් ඒ පිහිටීමත් එක්ක අපිට තිබුණු ලොකුම අභියෝගය තමයි අලුත් ගොඩනැගිල්ලක තිබුණු එලිමන්ට්ස් නුයි පරණ ගොඩනැගිල්ල තිබුණු එලිමන්ට්ස් නුයි කොහොමද ගලප ගන්න කියන එක. ඒකෙදි අපි ගොඩක් වෙලාවට තිබුණු පරණ නිවසේ සමහර බිත්ති තියාගෙන අනිත් බිත්ති අයින් කරලා අපි බැලුවා ගොඩක් සිම්පල් ෆෝම් එකකට ගේන්න, ප්ලෑන් ෆෝම් එකකට ගේන්න.
ඊට පස්සේ අනිත් තිබුණු කාමරය මේ ප්ලැට්ෆෝම් එකත් එක්ක එකතු කරගන්න තමයි ගොඩක් වෙලාට බැලුවේ. ડોક્ટર චමන්ට තිබුණු එක රික්වයර්මන්ට් එකක් තමයි මේක දකුණු පළාතේ අපි කියනවා ටුවරිසම් බේස් තැනක් නිසා එයාගේ ප්ලෑන් එකක් තිබුණා මේක හෝම්ස්ටේ එකක් විදිහට ගොඩක් ෆොරිනර්ස්ලාට දෙන්න. ඒකත් එක්ක බලලා එයා කිව්වේ මේක සාමාන්‍යයෙන් අපි කියන සේවාදායකයෝ අපිට කියන විදිහට මේ මට කිව්වේ මේක පරණ ගෙදරක් වගේ. ඒ කියන්නේ අපි ආකිටෙක්චර් වල පාවිච්චි කරන එක එක කැටගරිස්. ඉතින් එයා මට කිව්ව දෙයින් මට තේරුණේ මේක අපි ට්‍රොපිකල් පැත්තට බර කරන්න ඕන ගෙදරක් කියලා. ඉතින් ඒ ට්‍රොපික්ස් වල තියෙන ට්‍රොපිකල් ආකිටෙක්චර් වල තියෙන එලිමන්ට්ස් අපි ඒකින් ද මේකෙදි පාවිච්චි කරන්න මුලින්ම කල්පනා කරා. එහෙම කල්පනා කරලා ඒකේ තියෙන ට්‍රොපිකල් ආකිටෙක්චර් වල තියෙන වරෙන්ඩාස් එලිමන්ට්ස් මේ දේවල් එක්ක අපි ටික ටික වැඩ කරන්න පටන් ගත්තා. අර කියපු සිම්පල් ෆෝම් එකට ගෙනල්ලා තිබුණු පරණ ගෙදර සහ අලුතෙන් හදලා තිබුණු කාමරය සිම්පල් ෆෝම් එකකට ගෙනල්ලා අපි ටොපිකල් ආකිටෙක්චර් වල තියෙන එලිමන්ට්ස් ඒකත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා කල්පනා කරා. ඇත්තටම ගොඩක් වෙලාවට මේකෙදි සිද්ධ වුණේ මේ ෆන්ක්ෂන්ස් අපි කියනවා මේක බොහොම පොඩි ඉඩක තියෙන ගොඩනැගිලි දෙකක්. එතකොට ඒ ෆන්ක්ෂන්ස් කොහොමද අපි පාවිච්චි කරන එලිමන්ට්ස් කොහොමද ඒ ෆන්ක්ෂන්ස් එක්ක හරියටම මේ ස්පේෂල් ඇරේන්ජ්මෙන්ට් එකකට ගේන්නේ කියන එක. ඒක තමයි ලොකුම චැලෙන්ජ් එක උනේ. අපි ඒකෙදි පාවිච්චි කරා කොරිඩෝ එකක්. ඒක ඇත්තටම කොරිඩෝ එකක්ම නෙමෙයි. ඒක වැරෙන්ඩා එකක් කරන්න පුළුවන්. කොරිඩෝ එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ස්පෙෂල් ෆීචර් එකක් විදිහට සම්පූර්ණයෙන්ම ගෙදර කැරක්ටර් එකක් බිල්ඩ් අප් වෙන ෆීචර් එකක් විදිහට ඒක අපි අරගෙන ආවා. ඉතින් ඒකත් එක්ක තමයි සම්පූර්ණ නිවස එකතු කරන්න අපිට පුළුවන් වුණේ. ෆන්ක්ෂනල් කම්ෆර්ට් එක පැත්තෙන් බැලුවත් එතකොට ඊස්තටික් කම්ෆර්ට් එක බැලුවෙන් පැත්ත ගැන බැලුවත් අපි ඒ දෙකම එකතු කරන්න අපි ඒ ට්‍රොපිකල් ආකිටෙක්චර් වල තියෙන වැරෙන්ඩා එහෙම නැත්නම් වැරෙන්ඩා ප්ලස් කොරිඩෝ කියන සංකල්පය අරගෙන ආවා. දේශාන්ගෙන් අහලා බලමු මේ හෝම්ස්ටේ එකේ ඇතුළත අවකාශ කොහොමද අලුත් සැලැස්මකට අනුව පරිවර්තනය කරේ කියලා. වෙනම ආකිටෙක්චර් ස්ටයිල්ස් දෙකක තිබුණු බිල්ඩින් දෙකක් එක ලැන්ග්වේජ් එකකට ගේන එක ටිකක් අමාරු වැඩක්. අර අපි කලින් කතා කරා වගේ මේ නිර්මාණයට පිවිසෙන්න කලින් අපි හදාගත්ත ස්පේෂල් ඇරේන්ජ්මෙන්ට් එක ඩයග්‍රම්ස් ටික ගොඩනැගිලි දෙකම එකතු කරනකොට පාවිච්චි කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මේ පරණ නිවසේ පිහිටලා තිබුණු විදිහෙන් තමයි අපි ඉස්සෙල්ලම පටන් ගත්තේ. මොකද ඒක අපි කතා කරනවා කොහොමද එළිය අඳුර වැටෙන්නේ ගෙදරට, ඊට අමතරව කොහොමද වෙන්ටිලේෂන් කොහොමද වාතාශ්‍රය එන්නේ. ඉතින් අපිට තේරුණා එතකොට පරණ නිවස තමයි හොඳම කොටස අපිට පාවිච්චිට ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒකේ තිබුණු සමහර බිත්ති ඒ වෙනකොට පාවිච්චි කරන්න බැරි තත්ත්වයේ තිබුණා. ඉතින් එහෙම බිත්ති දෙකක් විතර අපි අයින් කරලා හොඳ ස්පේස් එකක් හදාගත්තා. ලිවිං ඒරියා එකට නෝත් ලයිට් එක එන විදිහට තමයි ලිවිං ඒරියා එක අපි ප්ලෑන් කරගත්තේ. ඒ වගේම ලිවිං ඒරියා එකට අපිට ගොඩක් වෙන්ටිලේෂන් එනවා කියලා තේරුණා. ඉතින් ටිකක් පොඩි නිවසක් නිසා අපි ලිවිං ඒරියා එක එක්කම ට්‍රොපිකල් ආකිටෙක්චර් වල තියෙන වැරෙන්ඩා එකයි කොරිඩෝ කියන එලිමන්ට්ස් දෙකයි දෙකම එකතු කරලා වැරෙන්ඩ එක අපි ගන්නවා ලිවිං ඒරියා එකත් එක්කම තියෙන කොටසකට. එතකොට ඒක අපි ජනෙල් වලින් වැහුවට පස්සේ ඒක එන්ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ ඒක සාලෙම කොටසක් වෙනවා. ඒක සමහරලාට අපිට ගොඩක් ලාට් සර්කියුලේෂන් වලට අපි නොදෙනුවත්වම ගයිඩ් කරන තැනක් විදිහට අපි ඒක හැදුවා. එතකොට අපිට මොකද මේ ගෙදර තියෙන සීමිත ඉඩ කඩ නිසා අපිට සර්කියුලේෂන් වලට තියෙන ඉඩ ගොඩක් අඩු කරගන්න උවමනාවකුත් තිබුණා. ඉතින් ඒ දෙකම සලකලා බලලා මේ අපි වැරෙන්ඩා එක ලිවිං ඒරියා එක ඇතුළටම ගන්නවා. හැබැයි ඊට අමතරව අපි අර ડોક્ટર චමත්ත තිබුණු රික්වයර්මන්ට් එක, ඒ කියන්නේ මේක හෝම් ස්ටේ එකක් විදිහට ෆොරිනර්ස්ලාට දෙන්න තිබුණු රික්වයර්මන්ට් එක නිසාම අපි තව වැරෙන්ඩ එකක් එළියෙන් රියර් සයිඩ් එකට වෙන්න ඒක එළියට ඒක ඇතුළට ගන්නේ නැතුව ඒක එළියෙම තියෙන විදිහට හදා ගන්නවා. මොකද එතකොට අපිට හෝම් ස්ටේ එකක තියෙන ස්පේසස් වලට තියෙන ක්වොලිටිස් ගුණාංග අපිට දෙන්න පුළුවන් හින්දා.
ඉතින් ස්පේෂල් ඇරේන්ජ්මන්ට් එකේ යනකොට අර අපි පාවිච්චි කරපු වැරැන්ඩා එහෙම නැත්නම් කොරිඩෝ මේ දෙකම එකතු කරපු එලිමන්ට් එක තමයි ගොඩක් වෙලාවට කාමරවලට යන්න කාමරවලින් අපි එහා මෙහා ගමන් කරනකොට පාවිච්චි කරන්න විදියට අපි හදාගත්තේ නිර්මාණකරණයේදී ඩිසයින් ප්‍රොසෙස් එකේදී අපිට මේ ගෙනාපු එලිමන්ට්ස් ගොඩක්ම අපිට මේ ලොකු චාන්ස් එකක් වුණා නිර්මාණය ගොඩක් සිම්පල් කරගන්න. ගොඩක් පොඩි ඉඩකඩක් තියෙන තැනක් වුණාට පස්සේ අපිට ගොඩක් බිත්ති එහෙම නැත්නම් ගොඩක් සමහර ජනෙල් දොරවල් දාන්න ගියත් සමහර එලිමන්ට්ස් ගේන්න ගියත් අපි ඒවා කොහොමද ප්ලේස් කරන්න කියන එක ගොඩක් වැදගත්. මේ නිවස ගත්තට පස්සේ මේ හෝම් ස්ටේ එක ගත්තට පස්සේ මේ හෝම් ස්ටේ එකේ එහෙම ගොඩක් එලිමන්ට්ස් අපි තැන් තැන් වල ප්ලේස් කරලා නැහැ. මොකද හේතුව උනේ අර පොඩි ඉඩක ගොඩක් අවකාශය පෙන්වන්න තිබුණු උමනාව නිසා. අද අපි ඇවිල්ලා ඉන්නේ ගාල දිස්ත්‍රික්කයේ අහංගම ප්‍රදේශයේ ලස්සන හෝම් ස්ටේ එකකට. ඉතින් අපි ගන්නවා පුංචි විරාමයක් රැඳෙන්න අපිත් එක්ක. යම්කිසි සේවාදායකයෙක් තමන්ගේ නිවස එහෙමත් නැත්නම් සේවා ස්ථානය මේ වගේ ප්‍රතිනිර්මාණයකට යොමු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මොන වගේ කරුණු ගැනද වැඩි වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ අපි ඒ ගැනත් නදීෂාන්ගෙන් අහලා දැනගමු. ඉදමක තියෙන ස්ට්‍රක්චර් එකක් එහෙම නැත්නම් ගොඩනැගිලි දෙකක් කීපයක් එකතු කරනකොට අර මම කලින් කිව්වා වගේම අපිට සේවාදායකයන් තියෙන ප්‍රශ්නේ තමයි ඒ ගොඩනැගිලි කොහොමද එකතු කරන්නේ කියලා. ඒකෙදි අපිට ගොඩක් වෙලාවට හිතෙන්නේ අපිට මොකක් හරි බිත්ති වලින් එහෙම නැත්නම් වහලෙන් සම්බන්ධ කරාම ඒ දෙක එකතු වෙනවා කියලා. නමුත් චාටර්ඩ් ආකිටෙක් කෙනෙක්ගේ අවශ්‍යතාවය වෙන්නේ එකතු කිරීමේදී ස්පේසස් කොහොමද අවකාශයන්ට කොහොමද ගුණාත්මක භාවයක් එකතු කරන්නේ කියලා. එහෙම එකතු කරොත් තමයි අපිට අර ඊට පස්සේ අර මිනිස්සුන්ට තියෙන සෙන්සර්ස් එක්ක ඒ ගොඩනැගිල්ල පාවිච්චි කරන්න පුළුවන් හැකියාව හම්බෙන්නේ. ඉතින් මේ නිර්මාණයටත් එහෙමයි මගේ සේවාදායකයා ડોක්ටර් චමත් එයා ඇවිල්ලා මට පෙන්වුවට පස්සේ මේ ඉඩම සහ මේ තියෙන ගොඩනැගිලි මම එයාට පැහැදිලි කරා කොහොමද ගොඩනැගිලි දෙකක් විශේෂයෙන්ම මේ තිබුණු පැරණි නිවස අලුත් නිවස කොහොමද ඒකට ඒ ගොඩනැගිලි දෙකේ වෙනස මොකක්ද ඒ ආකිටෙක්චරල් ස්ටයිල්ස් දෙක ඒකේ තියෙන ස්පේසස් වල තියෙන වෙනස සහ ඒ එකතු කිරීමේදී අපි මොන වගේ ඩිසිප්ලින් එකක්ද පාවිච්චි කරන්න ඕන කියන එක. ඉතින් එතකොට යාට ගොඩක් තේරුණා අපි මොන වගේ දේවල්ද තියාගන්න අපිට පුළුවන් ඇත්තටම තියාගන්න පුළුවන් මොන වගේ දේවල්ද අයින් කරන්න ඕන කියන එක. එතකොට මට හරිම ලේසි වුණා පරණ ගෙදර තිබුණු බිත්ති කොහොමද අයින් කරන්නේ මොන වගේ දේවල්ද අයින් කරන්නේ අලුත් තියෙන කොටසත් එක්ක කොහොමද ඒක සම්බන්ධ කරන්නේ කියලා. ඒ කතා බහේදී තමයි අපි බ්‍රීෆ් එක ඇනලයිස් කරා. ඒ බ්‍රීෆ් එක ඇනලයිස් කරනකොට අපිට හෝම් ස්ටේ එකකට ඕන කරන මිනිමම් රික්වයර්මන්ට් එක. මොකද අපිට තියුන්නේ සීමිත ඉඩ ප්‍රමාණයක්. අපි කල්පනා කරා හොඳ ස්පේෂස් කාමර රූම්ස් කොහොමද මේකට ගන්නෙ. ඒ වගේම තමයි මේ මේ සීමිත ඉඩ කොහොමද උපරිම ප්‍රයෝජනයට ගන්න කියන එක. ඉතින් එහෙම කල්පනා කරලා අපි ඊට පස්සේ තමයි නිර්මාණය ඉදිරියට ඩිවලොප් කරගෙන ගියේ. එහෙම ඩිවලොප් කරගෙන යනකොට අපිට හම්බුණ ලොකුම චැලෙන්ජ් එක තමයි කොහොමද මේ පරණ ගෙදර සහ තිබුණු අලුත් මේ ස්ට්‍රක්චර් එක අපි ගොඩක් වෙලාවට කියනවා අර කන්ස්ට්‍රක්ෂන් ඩීටේල්ස්. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට හිතන්නකෝ මේ බීම්ස් කොලම්ස් ඒ වගේ අපි පාවිච්චි කරන සුපර් ස්ට්‍රක්චර් එකට සබ් ස්ට්‍රක්චර් එකට පාවිච්චි කරන එලිමන්ට්ස් කන්ස්ට්‍රක්ෂන් එලිමන්ට්ස් ගොඩක් අපිට තිබුණා අලුතෙන් හදපු ගොඩනැගිල්ල පරණ ගොඩනැගිල්ලෙත් සමහර දැන් තිබුණා අපි කොහොමද මේ 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 දේවල් කොහොමද මර්ජ් කරගන්නේ එකට කොහොමද කරගන්නේ ඊස්තටිකලි කොහොමද ලස්සන දැනකට ගේන්නේ කියන එක. එහෙම හිතලා අපි පරණ තිබුණු ගෙදර බිත්ති කීපයක් තියාගත්තා. ඒ බිත්ති කීපය එයාට ඕන වුණා එයාගේ මතකයන් ඉතුරු කරගන්න උමනාවකුත් තිබුණා. ඉතින් මම ඒක ගොඩක් අගය කරනවා. මොකද එයා පොඩි කාලේ ඉඳන්ම හැදුණු ගෙදරක්. ඉතින් ඒකත් මම ඔළුවේ තියාගෙන තමයි නිර්මාණකරණයේ යෙදුනේ.
විශය ඇතුලේ එක ස්පේස් එකකට එක එලිමන්ට් එකකට එහෙම නැත්නම් ඕනම අපි පාවිච්චි කරන තැනකට එක අර්ථ දැක්වීමකට වඩා එහා අර්ථ දැක්වීම ගණනාවක් තියෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට හදන්නේ මේ වගේ ස්පේස් එකක් හදන්න තමයි අපි try කරන්නේ. ඉතින් දැන් අපි මේ ඉන්නේ කොරිඩෝ එක එහෙම නැත්නම් වැරැන්ඩ එක මේකටත් අර්ථ දැක්වීම ගොඩක් තියෙනවා. ඉතින් මේක තමයි මේ ගෙදර ඇත්තටම කෝ ස්පේස් එක විදිහට මට කියන්න පුළුවන්. මොකද අපි අර තිබුණු පරණ නිවස අලුතෙන් ඉදිකරපු කාමරය මේ දෙක එකතු කරලා මේ ගෙදරට ඕන කරන හෝම් ස්ටේ එකට ඕන කරන අර sense of safety අපි කියන ආරක්ෂාව පිළිබඳ හැඟීම ඒ වගේම එළියත් එක්ක තියෙන සම්බන්ධය හදපු හැඟීම ඒ වගේම circulation මේ ඔක්කොම එකට එකතු කරගත්ත ස්පේස් එකක් තමයි අපි දැන් මේ ඉන්නේ මේකෙදි මම පාවිච්චි කරා වැරැන්ඩා එකකින් කොහොමද වැරැන්ඩා එකක් එන්ක්ලෝස් කරන්නේ කොහොමද ඇතුළකට ගේන්නේ ඇතුළේ ස්පේස් එකකට ගේන්නේ කියන්නේ මේක කොරිඩෝ එකයි වැරැන්ඩ එකයි වෙනස් වෙන තැන කොතනද කියන එක එකට මම පාවිච්චි කරේ මේ තියෙන ජනරල් සීරීස් එක ඒ වගේම තමයි මේ විශේෂත්වය තමයි මේවා සෙන්ටර් පිවටඩ් ඒකෙදි අපිට ඕන කරන ඇන්ගල් එකකට මේවා හරව ගන්න පුළුවන් එතකොට වෙන්ටිලේෂන් ලයිට් ඇන්ගල්ස් මේ ඔක්කොම වෙනස් කරගන්න අපිට හැකියාව තියෙනවා අපි ගොඩක් වෙලාවට බැලුවේ මේ ස්පේස් එකේදී ඒගොල්ලන්ට වාඩි වෙලා ඉන්න පුළුවන් පොතක් කියවන්න පුළුවන් කැමර වලට එහාට මෙහාට යනවා අමතරව ගොඩක් අපි කියන මල්ටි ෆන්ක්ෂනල් ස්පේස් එකක් විදිහට මේ ස්පේස් එක අපිට හඳුනන්න පුළුවන් ඒ වගේම තමයි අපි ගොඩක් පාවිච්චි කරා ලොකු වින්ඩෝස් ඊට අමතරව ගොඩක් ඩීටේල්ස් පාවිච්චි කරා මේ ට්‍රොපිකල් එලිමන්ට්ස් එක්කම අපි ඩීටේල්ස් පාවිච්චි කරා මොකද හේතුව අපි එක ලැන්ග්වේජ් එකකට ගේනකොට අර පරණ තිබුණු කන්ස්ට්‍රක්ෂන් ඩීටේල්ස් කන්ස්ට්‍රක්ෂන් එරර්ස් අපි වැඩි කරන ඩීටේල්ස් ප්‍රමාණයත් එක්ක ඒක එකතු කරගන්න පුළුවන් වීම තමයි මර්ජ් කරගන්න බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් වීම තමයි ඒකට හේතුව. අපි ගන්නවා කැදැල්ලෙන් තවත් විරාමයක්. රැඳෙන්න අපිත් එක්කම අද අපි ඉන්නේ ගාල දිස්ත්‍රික්කයේ අහංගම ප්‍රදේශයේ ලස්සන හෝම් ස්ටේ එකක. දැන් අපි කතා කරමු මේ ලස්සන හෝම් ස්ටේ එකේ වර්ණ භාවිතය ගැන. බීච් සයිඩ් එකෙන් ටිකක් ඇතුලේ තියෙන හෝම් ස්ටේ එකක් හින්දා මේක අපි ගොඩක් වෙලාවට try කරා සුදු. එහෙම නැත්නම් එක තනි වර්ණයක් පාවිච්චි කරන්න මුළු ගෙදරටම. ඒකටත් තියෙනවා මේ හේතු විවිධ හේතු දෙක තුනක් තියෙනවා. එක හේතුවක් තමයි අපි මේ එකතු කරපු structures දෙක. ඉඩ ප්‍රමාණය නඩු නිසා ඒ ඉඩ ප්‍රමාණය අපිට ගන්න පෙන්වන්න පුළුවන්. හොඳම විදිහක් තමයි සුදු කියන වර්ණය. ඉතින් ඒක නිසා අපි එළියට සහ ඇතුළට දෙකටම අපි සුදු පාවිච්චි කරා. විශේෂත්වය තමයි මේකේ තිබුණු ගොඩක් ලීවලින් කරපු ඩීටේල්ස්. ඒ ලීවලින් කරපු ඩීටේල්ස් වලටත් අපි සුදු පාවිච්චි කරා. මේ එතනදී අපිට අර වෙන් වෙන් වෙලා පේන්නේ නැති වෙන්න තනි ගොඩ නැගිල්ලක් විදිහට මුලින්ම පේන්නත් ඊට පස්සේ අපි කිට්ටු වෙනකොට අපිට ඒක ඩීටේල්ස් පේන්නත් තමයි ඒක තව හේතුවක් අනිත් හේතුව තමයි ලයිට්ස් වලින්ම මේ ඩෙප්ත් එක හදන්න මොකද හේතුව තමයි මේක අපි අර ගෙදරකට එහා ගියපු හෝම් ස්ටේ එකක් හින්දා හැමතිස්සෙම අපිට අවශ්‍යතාවය තිබුණා මේක එන කෙනාට පහසු වෙන්න සහ එන කෙනාට අවශ්‍ය කරන උදාහරණයක් වුත එයා සමහරලාට මේකට දවස් කීපයක වෙන කෙනෙක් ඒ අපි පාවිච්චි කරන කලයකට කැමති වෙන එකක් නැති වෙන්න පුළුවන් හැබැයි නැචරලි එයාට ඒ කෙනාට පුළුවන් මේ යූසර්ට පුළුවන් ඒ කලර්ස් ඔක්කොම මේ තියෙන එලිමන්ට්ස් එහා මෙහා කරලා හදාගන්න විශේෂයෙන්ම ලයිට්ස් අපි පාවිච්චි කරේ වෝම් ලයිට්ස් ඒ වෝම් ලයිට්ස් වලින් ඒ ඩෙප්ත් එක හම්බෙනවා අපි ඒ විදිහට තමයි ලයිට් ටේස්ට් කරලා තියෙන්නේ ෆිනිෂර්ස් ගත්තත් බොහොම ෆිනිෂර්ස් මැටීරියල්ස් කිහිපය අපි පාවිච්චි කරේ ඇතුළේදී අපි එලිමන්ට්ස් විදිහට වෝල්ස් කිහිපයක් පාවිච්චි කරා අර මං කලින් කිව්ව වගේ මගේ යාළුවට තිබුණු සේවදායකයා මගේ යාළුවට තිබුණු මේ මතකයන් ඉතුරු කරගන්න ඒ මතකයන් ඉතුරු කරන්න අපි බ්‍රික් වලින් පාවිච්චි කරලා බ්‍රික් ගඩොල් පාවිච්චි කරලා පොඩි එක්ස්පෙරිමෙන්ටල් වෝල් එකක් කරා. ඉතින් ඒක ඇත්තටම මේ දවස්වල මේ අපේ රටේ තියෙන මේ ක්‍රයිසිස් එකත් එක්කත් අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ විසඳුමක්. බ්‍රික් පාවිච්චි කළ කොහොමද එලිමෙන්ට් එලි ඒ කියන්නේ ඒක නිකම්ම ගඩොල් නැතුව ඒක ආකිටෙක්චරල් ෆීචර් එකක් විදිහට ගේන්නේ කියන එක. ඒ වගේම තමයි
දොරවල් ඇතුලේ තියෙන ගොඩක් ඒවා අපි වයිට් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ගොඩක් වෙලාට තද ගතිය එතකොට ගොඩක් අඩු වෙනවා ඇතුලේදී. සීමිත ෆර්නිචර් ගත්තත් ගොඩාක්ම ෆර්නිචර් නැහැ බොහොම සිම්පල්. ඒ වගේම අවශ්‍යම කරන ටික ෆර්නිචර් ටිකක් විතරක් අපි මේකේ තියාගත්තා. අර කලින් කිව්වා වගේම හෝම් ස්ටේ එකකට ඕන කරන බේසික් රික්වයර්මන්ට්ස් ටික තියාගෙන ඉතුරු ටික අපි මේකෙන් අයින් කරා. ඒ අයින් කරපු ටික හැබැයි අපි වෙන විදිහකට ගෙනල්ලා දෙන්න බැලුවා. රූෆ් එක කතා කරත් රූෆ් එකෙත් අපි උළු ඒ කියන්නේ ට්‍රොපිකල් මොඩර්නිසම් වලදී අපි පාවිච්චි කරන ගොඩක් වෙලාට ඒ ආකිටෙක්චර් ස්ටයිල් එකක්. ඒ ස්ටයිල් එකේදී අපි උළු පාවිච්චි කරනවා. නැත්නම් උළු වලින් අපිට ගොඩක් ඇතුළට හීට් එකේන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒ උළු පාවිච්චි කරා. ඒ උළුත් රූෆ් එකේ අරේන්ජ්මන්ට් එකත් එක්ක උළු වල උළු ඒ කියන්නේ උළු පාට කොහොමද ගේන්නේ කියන එකත් සමහර තැන්වල අඩු කළා, සමහර තැන්වල වැඩි කරලා. ඒ කියන්නේ උළු පාට වැඩි කරේ නැහැ. ඒත් කොහොමද රූෆ් එකේ ප්‍රමාණය අනුව ඒ පාට දෙක අඩු වැඩි කරලා තියෙනවා. මේ හෝම් ස්ටේ එකේ ෆිනිෂස් ගැනත් නදීෂාන් අපිට විස්තර කරා. දැන් රටේ තියෙන තත්ත්වයත් එක්ක ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් අපිට සමහර වෙලාවට අලුතෙන්ම ගොඩනැගිල්ලක් නිවසක් හදාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට රිනොවේෂන්ස් එහෙම නැත්තම් පවතින ගොඩනැගිල්ලක් කොහොමද ප්‍රතිනිර්මාණය කරන්න කියන එක, එහෙම නැත්තම් මේ හෝම් ස්ටේ එකේ විදිහට කොහොමද ගොඩනැගිලි කිහිපයක් තියෙන තැනක ගොඩනැගිල්ලක් තනි ගොඩනැගිල්ලක් හෝ ඕන කරන බිල්ඩින් එකක් කොහොමද අපි කරන්නේ කියන එක ඉතාම වැදගත්. මොකද සමහර අපි හිතන්නේ තුරු ගොඩක් වෙලාට සේවාදායකයා කියන්නේ තියෙන ගොඩනැගිල්ලක් කඩලා අපි අලුත් එකක් හදමු කියන එක. නමුත් ආකිටෙක් කෙනෙක් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට තෝරගත්තට පස්සේ තියෙන ලොකුම බෙනිෆිට් එක තමයි අපිට කියන්න පුළුවන් ඒ තියෙන ගොඩනැගිල්ලෙන් ගන්න පුළුවන් මොන වගේ දේවල්ද, විශේෂයෙන්ම බජට් එක, ඒ වගේම ෆිනිෂර්ස්, ඒ වගේම ඩියුරබිලිටි එක පැත්තෙන් ගත්තොත් මේකේ කොහොමද තියාගන්න පුළුවන් මොන වගේ කොටසක්ද අපි ඩිවත් කරන්න ඕන කෑලි මොනවාද. මේ හෝම් ස්ටේ එකෙත් අපි බජට් එක ගොඩක් කන්සර්න් කරා. පොඩි බජට් එකක් ඇතුළේ තමයි මේක කරේ. ඉතින් රිනොවේෂන්ස් වලදීත් එහෙමයි. රිනොවේෂන්ස් වලදීත් අපිට ස්පේස් එකට ඕන කරන ක්වලිටි එක, ඒ කියන්නේ අවකාශයට ඕන කරන ගුණාත්මකභාවය දීලා ඒකට තේරුමක් එකතු කරලා අලුත් සංකල්පයක් ඒකට එකතු කරන්න පුළුවන්. ගොඩක් අය බයයි තියෙන ගෙදරට ගෙදර එක්ක වැඩ කරන්න. සේවාදායකක පැත්තෙන් ගත්තොත් ඒක සාධාරණයි. මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ට තියෙන දැනුමත් එක්ක ඒගොල්ලෝ කතා කරන්නේ. නමුත් චාටර්ඩ් ආකිටෙක් කෙනෙක්ට තියෙන පරිචයත් එක්ක අපිට පුළුවන් තියෙන ගොඩනැගිල්ලක් එහෙම නැත්නම් ගොඩනැගිලි කිහිපයක් එකට එකතු කරලා බොහොම බජට් හවුස් එකක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් හෝම් ස්ටේ එකක් මේ වගේ හදන්න නිර්මාණය කරන්න අපිට දායකත්වය දෙන්න පුළුවන් රටේ මේ තියෙන තත්ත්වයක් එක්ක. විවිධ විදිහට හිතන වරලත් වාස්තු විද්‍යාඥින්ගේ සුන්දර නිර්මාණවලින් තමයි හැමදාමත් මේ විදිහට කැදැල්ල හැදෙන්නේ. ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි නිර්මාණ සොයාගෙන යන්නේ ඒ නිසාමයි. අද අපි ගෙනාවු මේ සුන්දර හෝම් ස්ටේ එක තියෙන්නේ දකුණු ලකේ අහංගම ප්‍රදේශයේ. හමු වෙමු ලබන සතියේ. මේ නිවාස සිහිනේ ටෙලිවිෂන් අත්වල සිරස කැදැල්ල.